කල්පයකට පසුව ධාතු කරඬුවක් සහිතව බිහි වූ බුදුවරයා කළ ආන්දෝලනාත්මක කතාව මෙන්න සම්පූර්ණ විස්තරය කැලපත්තරේ නාලිකාවෙන් ඉකුත් ජනාධිපතිවරණේ නාලිකාවක් මගින් ප්‍රචාරය කළ ප්‍රවෘත්තියක් මගින් කියුනේ රටේ වෙනස් නායකයෙක් පහළ වෙන බවට ඉඟිපල කරමින් කැලණි ගඟට නාගරාජයෙකු පැමිණ ධාතු කරඬුවක් ලබා දුන් බවකි මෙම මිත්‍යා කතාව සනාථ කිරීම සඳහා උදාර නැමැති පුද්ගලයෙකු කැලණියේ කපුයෙකු ලෙස පෙනී සිට ඇති අතර විහාරාධිපති හිමියන්ද මට විශාල ශබ්දයක් ඇහුණා යනුවෙන් පවසමින් රූපවාහිනියට සාක්ෂි සපයා තිබුණි මෙම නාටකීය පුවත ඒ දිනවල බොහෝ දෙනාගේ හාස්‍යයට ලක් වූ අතර පසුව පාර්ලිමේන්තුවේ පවා සමච්චලයට ලක් වූ පුවතකි බුදුන් වැඩි ශුද්ධ භූමිය දේශපාලන ප්‍රචාරණය සඳහා අනිස භාවතියක යෙදවීම ගැන විවේචනද පහළ විය මෙම කතා පැවසූ උදාර නැමැත්තා තම දරුවා බේරා දෙන ලෙස පිළිරුවක් අසල හඬා වැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල මේ දිනවල සංසරණය වෙයි එදා බුදුන් වැඩි ශුද්ධ භූමියේදීම ව්‍යාජව කරන ලද මෙව රංගනය සෑම දිනාගේම පිළිකුලට භාජනය වූ නිසා එම දෝෂය තමන්ට ශාපයක් බවට පත්වන්නට ඇතැයි ඇතමුන් පවසා තිබේ